වයස අවුරුදු 81 වූ මන්ත්‍රීවරුන් 8 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. පෙවරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයනාත් කරන හෙලිදරව් කිරීමක් මනම් පිටි නිමල් ජයරත්නගේ වාර්තාවක් තමයි තියෙන්නේ 81 වූ. ඒට ආසන්න වෙච්චත් තව පිරිස ඉන්නවා. මෙතන මේ ඉලක්කෙම පෙන්වා දෙන්න හේතුව තමයි ඒ අයට මේ වෙනකොට තිබෙන වැඩ කිරීමේ හැකියාව පිළිබඳව කාරණාව මතු කිරීම. ඉතින් එහෙම ගත්තාම අපි දන්නවා කොයි තැනද ඉන්නේ කියන එක පිළිබඳව තවදුරටත් පාර්ලිමේන්තුව මේ රටේ තීන්දුව తీරන ගන්න මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කී ඇති අර්ථය කුමක්ද කියන එක තමයි මේ ප්‍රශ්න කිරීම කරන්නේ. එතකොට රටට සිතක් වේවිද කියන කාරණය තමයි මේ මතුකොට දක්වන්නේ. මේක අද කීයේ කතා කරන කාරණයක් නෙමෙයි. ඔය අතරේ පෞගිය දවසක නියෝජ්‍ය කතානායකවරයාත් හරි අපූරු කතාවක් කියනවා පාර්ලිමේන්තුවේ මේ ඉතිහාසයේ අවාසනාවන්තම මන්ත්‍රීවරු ඉන්නේ මේ යුගයේ කියලා. මේ පාර්ලිමේන්තුව තුලයි කියලා. ඒකනම් රටේ අවාසනාව වෙන්න ඕනේ. එහෙම අවාසනාවන්ත නම් මේ මන්ත්‍රීවරු කොමුනා කොවිඩ් සමයත් එක්ක පත් වෙච්ච අය නිසා එයාට වැඩක් කරගන්න බැරි වුණා කියලා තමයි නියෝජ්‍ය කතානායකතුමා කියන්නේ. හැබැයි ඉතින් මේ තාක් මේ කරපු වැඩ වලින් ජනතාවට වෙලා තියෙන දේවල් එක බැලුවාම ඒ ගැන වෙනත් අදහසුත් තියෙන්නට පුළුවන්. කොහොම වුණත් එතුමාලා කරපු වැඩ වල ප්‍රතිඵල තමයි මේ මෑත කාලීනව අපි විඳින්නේ. හැබැයි ඉතින් ඔය කියන පත් වෙච්ච මන්ත්‍රීවරු පත් වෙලා ආවේ කීප දෙනයි ඒ පාර්ලිමේන්තුවට. ඒ කියන්නේ මේ නවවැනි පාර්ලිමේන්තුවට ඊට පෙර ඉඳලා ඉන්න අයනේ බහුතරයක් ඉන්නේ. අන්න ඒකයි අපිට මෙතන වැදගත් වෙන කාර්යය. නියෝජ්‍ය කතානායකතුමනි අත මතක් කරන්නට උනේ එදා ඉඳලා තමයි ඔය බොහෝ මන්ත්‍රීවරු මේ කියන්නේ අවුරුදු 81 වපු මන්ත්‍රීවරු මාට දිනෙක ඉන්නවා කියලා. ඔය එදා ඉඳලා මේ මන්ත්‍රීවරු ඉන්නවා. ඉතින් එහෙම ගත්තාම 아무තු අවාසනාවක් නැහැ. කොහොම වුණත් රටේ ජනතාවගේ නම් බොහොම අවාසනාවන්ත යුගයක් උදා වෙලා තින්නේ කියලා නම් අපි මතක් කරන්න ඕනේ.